අයිබෝවන් මේ සිතිජ කාලීන සංවාදාත්මක මණ්ඩපයේ සමගයි ඔබ එක්වී සිටින්නේ සුපුරුදු පරිදි අදත් සිතිජ සංවාද මණ්ඩපයට අපි විශේෂ අමුත්‍යෙක් කැඳවාගෙන අවිල්ල තිනවා අද අපේ මේ සිතිජ සංවාද මණ්ඩපයේ ප්‍රධාන කතානායකයා අපේ ප්‍රධාන ආරාධිතයා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය අතුල සිරි සමරකෝන් මහතා අයිබෝවන් අයිබෝවන් ධර්මශ්‍රී මම ඔබතුමාව විශේෂයෙන් මේ සාකච්ඡාවට කැඳවා ගන්නට ලෑස්ති අපි කතා බහ කරන්න ලෑස්ති ඔබතුමාගේ විශේෂපතය දේශපාලනයේ සහ ජාත්‍යන්තර සබඳතා අපි දන්නවා අද වෙනකොට කොවිඩ් වසංගතයත් එක්ක ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම විශාල පරිවර්තනයකට ලක් වෙලා තියෙනවා හැම අංශයකින්ම විශේෂයෙන්ම ආර්ථිකමය පැත්තෙන් සෞඛ්‍යමය පැත්තෙන් වගේම දේශපාලනික පැත්තෙනුත් අද මුළු ලෝකෙම වෙනසක් සිදු වෙලා තියෙනවා ඔබතුමා ඊටමත් කෙටියෙන් මට පහදලා දුන්නොත් කොවිඩ් සහ ලෝකය කියන කාරණා දෙක ගත්තොත් මොන ආකාරයෙන්ද විග්‍රහයක් කරන්න පුළුවන් ඔව් ධර්මශ්‍රී මම හිතන්නේ දැන් මේ කොවිඩ් වසංගතයේ ආරම්භය ගත්තොත් එහෙම 2020 වර්ෂේ පුරාම අපි මේක අත්දැක්කා ඒ වගේම 2021 වර්ෂයට දැන් මේක ඇවිල්ලා තිබෙනවා එතකොට මේක ලෝක දේශපාලනයට සහ ජාතික දේශපාලනයට විශාල බලපෑමක් කරපු දෙයක්. ඒතර අද අපි කතා කරන්නේ කොහොමද භූදේශපාලනය සහ කොවිඩ් වසංගතය අතර සම්බන්ධතාවය අපි දකින්නේ. ඒ වගේම මේ වසංගතය නිසා වසංගතයේ දේශපාලනය නිසා කොහොමද රාජ්‍යයක් විදිහට ලංකාව අද වෙනස්ම ආකාරයකින් හැඩගැසෙමින් තිබෙන්නේ කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ දේශපාලනයට නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට කොවිඩ් වල බලපෑම කුමක්ද? ඒ වගේම අපිට ගන්න පුළුවන් කොවිඩ් වසංගතයේ නිසා අද ජාත්‍යන්තර බල තුලනය නැත්නම් කලාපීය බල දේශපාලනයට ඇති වෙලා තිබෙන බලපෑම. ඉතින් ඒක පැත්තකින් කොවිඩ් දේශපාලනය සමස්ත ලෝකයේම දේශපාලන චිත්‍රය වෙනස් කරලා තිබෙනවා. දේශපාලනය සිදුවෙන ආකාරය නැවත අපිට අර අතීතයට අරන් ගිහලා තිබෙන එක පැත්තෙන් කිව්වොත් මොකද රාජ්‍යයන් තමන්ගේ දේශසීමාවන් වහගන්න පටන් ගත්තා. අපි මෙච්චර කාලයක්ම කතා කරේ ග්ලෝබලයිසේෂන් නැත්තම් ගෝලීයකරණය රාජ්‍ය හැකිලෙස පුළුවන් ආකාරයට විවෘත කරන්න විවෘත ආර්ථිකයකට ගමන් කරන්න නමුත් අද අපට වඩාත්ම ඇහෙන්නේ දේශීය ආර්ථිකය පිළිබඳ කතාව ලංකාව තුල ඇහෙනවා ඒ වගේම මේ එන්නත් කරන්නේ දේශපාලනේ දැන් ගත්තොත් කැනඩාව වගේ රටක් ගත්තොත් තමන්ගේ ජනතාවට දහ ගුණයකට අවශ්‍ය එන්නත් ප්‍රමාණය වුන් ගබඩා කරගත්තා එතකොට ලෝකේ ඇති හැකි රාජ්‍ය තමන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳ තමන්ගේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව ඉතාම ආත්මාර්ථකාමී තීන්දුවක් අරන් තිබෙනවා. ඒ කියන්නේ ලෝකයේ මෙන්න මේ වැක්සින් දේශපාලනය උදාහරණයකට ගත්තොත් එහෙම අද දේශපාලන එක පැත්තකින් රාජ්‍ය අභ්‍යන්තරයට ගමන් කරනවා කියන එක අපිට පේනවා. එක පැත්තකින් බලවත් රාජ්‍ය තමන්ගේ සෞඛ්‍ය මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා සම්බන්ධයෙන් අති විශාල ආත්මාර්ථකාමී කැපවීමක් දක්වනවා. සානෙක් පැත්තෙන් අද අපිට පේනවා ලංකාව ඇතුළු ලෝකයේ දරිද්‍ර කලාපේ නැත්තම් දියුණුවෙන් පවතින කලාපේ රාජ්‍යයන් විශාල අරගලයක් කරනවා. දැන් උදාහරණයක් විදිහට අපේ ආණ්ඩුව අරගල කරන්නේ අනෙකුත් රාජ්‍යයන්ගේ මේවන විට ඉතුරු වෙලා තිබෙන වැක්සින් ටික ලංකාවට ගෙන්නගන්නේ කොහොමද කියන එක සම්බන්ධ. දැන් උදාහරණයක් විදිහට උදේ මට අද ප්‍රවෘත්ති වලට ඇහුණා ඉන්දුනීසියාවට තිබෙන අතිරික්ත වැක්සින් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගැනීමට මේ වෙලාවේ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේම අපේ අය බලාපොරොත්තු වෙනවා අර වැක්සින් කීපයක් හරි දෙන්න. ස්පුට්නික් එකයි නැත්නම් කොවැක්සින් එකයි ඇස්ට්‍රාසෙනිකා එකයි මේ ඔක්කොම දීලා හරි මේක බේරා ගන්න පුළුවන් ද කියන තත්වයකට අපේ දුප්පත් කලාපේ රාජ්‍යයන් ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඔබට පේනවා වසංගතයේ විසින් නැවත ලෝකයේ ඇති නැති පරතරය හොඳටම විදහා දක්වලා තිබෙනවා. අනෙක් පැත්තෙන් ලෝකයේ රාජ්‍යයන් තමන්ගේ ආරක්ෂාව තර කරගන්නමින් ඉන්නවා. ඒ වගේම ලෝක ආර්ථිකයට ලෝක දේශපාලනයට සංස්කෘතියට සමාජයට මේක විශාල බලපෑමක් කරලා තිබෙනවා. එක පැත්තකින් ඉන්දියාව ඉන්දියානු කලාපය ගත්තොත් විශාල වශයෙන් අපිට ඔබගේ රූපවාහිනිය සහ අනෙකුත් රූපවාහිනිය චැනල් වලින් පෙන්වන්නේ නිරන්තරයෙන්ම ගිනි ගන්න දර්ශන මිනි පුච්චන්න ඉඩක් නැහැ මිනි කනත්තක් බවට පත් වෙලා තිබෙන එක පැත්තකින් සමහර රාජ්‍ය ඉතින් මෙන්න මේ தත්ත්වය තුළ අද වසංගතය නිසා නැවත දේශපාලනයේ ස්වરૂපය එක පැත්තකින් විශාල වශයෙන් වෙනස් වෙලා තිබෙනවා අපිට විශාල බයක් තිබෙනවා වසංගතය තුල කොහොමද මැතිවරණ කරන්නේ වසංගතය තුල කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට ගෙන යන්නේ වසංගතය තුල කොහොමද ජනතාවට ඇත්තටම ඔවුන්ගේ සෞඛ්‍ය සම්පාදනය කරන්න අද රාජ්‍යයන්ගේ සමාජ සුබසාධන භූමිකාව විශාල වශයෙන් ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා එක පැත්තකින් අපි දැක්කා
ඉන්දියාව මේ වසංගතයේ ආරම්භයේදී කිව්වා බටහිරට වඩා අපි ඉදිරියෙන් ඉන්නවා කියලා. නමුත් අද පේනවා බටහිර කලාපය චීනයේ විශාල වශයෙන් ඉදිරියට ගිහිල්ලා තිබෙනවා. ඉන්දියාවේ දරිද්‍රතාවේ ලෝකෙට හොඳටම පේනවා. අනෙක් පැත්තේ ලංකාවත් එවැනිම තත්වයක හිටියේ වසංගතයේ ආරම්භයේදී අපිට පෙවුණා වසංගතය පිළිබඳ කිසියම් තැකීමක් ලංකාවේ රාජ්‍ය කරේ නැහැ. අවශ්‍ය කටයුතු කරේ නැහැ. පසු කාලීනව තමයි ලංකාවේ රාජ්‍ය වසංගතය පිළිබඳව කළමනාකරණයට යොමු වුණේ. නමුත් අද අපිට ඉන්දියාවේ වසංගතයේ පැතිරෙනට වඩා වැඩි විශාල ප්‍රතිශතයකින් මේ රටේ වසංගතයේ පැතිරෙනවා කියන්න පුළුවන්. මොකද ඉන්දියාවේ තියෙන ජනගහනය මිලියන 200 මිලියන දහස් ගාණක් ජනගහනය ලංකාවේ ඉන්නේ මිලියන 21යි. එතකොට මෙන්න මේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අපේ රටේ වසංගතයේ පැතිරීමේ වේගය වැඩි මරණ ප්‍රමාණය අඩු වුණා. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් වසංගතයේ විසින් රාජ්‍ය නැවත රාජ්‍ය වෙත අවධානය යොමු කරලා තිබෙනවා. රාජ්‍යයේ ධාරිතාවය පිළිබඳ ප්‍රශ්නය නගලා තිබෙනවා. රාජ්‍යයට කොතරම් සම්පත් ප්‍රමාණයක් තිබෙනවද, ඒවා හසුරුවාගන්නේ කොහොමද, මේ සම්පත් බෙදී යාමේ දේශපාලනයේ ලෝක මට්ටමින් සහ දේශීය මට්ටමින් අද අපිට කතා කරන්න පුළුවන්. හොඳයි හොඳයි ආචාර්ය සමරකෝන්, අපි ඔබ කියන විදිහට යම් පසුගාමීත්වයක් රාජ්‍ය තුලින් පිබුබු කරනවා කියන කාරණේ තමයි ඔබ විශේෂයෙන් කියන්නේ. හැබැයි ඔබ එක තැනක සඳහන් කළා කැනඩාව වගේ රටවල් ඉන්න ජනගහණයටත් වැඩියෙන් මේ වැක්සින් එක ඔවුන් ළඟ තියාගෙන ඉන්නවා කියන එක. හැබැයි ආසියානු කලාපේ අපි වගේ රටකට එහෙම හයියක් නැහැ, ආර්ථිකයම හයියක්. ඒකත් වෙන්න පුළුවන් නේද? මොකද කොවිඩ් වසංගතයේ එනකොටත් අපි බොහොම මූල්‍යමය වශයෙන් අපි බොහොම පල්ලෙහාට ගියපු රාජ්‍යයක් තමයි අපිට ඉතුරු වෙලා තිබ්බේ, රටක් අපිට ඉතුරු වෙලා තිබ්බේ. මේ කාරණය එක පාර්ශවයකට විතරක් අපිට චෝදනා කරන්න බෑ. මේක දේශපාලනේ කාලයක් තිස්සේ ආපු දේශපාලනේ රට හසුරූප විදිය, රටේ ආර්ථිකයේ හසුරූප විදියටත් යම් වගකීමක් තියෙනවා හැමෝටම. ඒක වෙන්න බැරිද අපිට මේ අපේ පසුගාමීත්වයට හේතුව? මම ඔබ සමග එකඟයි ධර්මශ්‍රී. ඇත්තටම ලංකාව රාජ්‍යයක් විදියට ගත්තොත් ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය මේ ආණ්ඩුව විසින්ම ඇති කරපු තත්ත්වයන් නිසා නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. අපි ඒක පිළිගන්න ඕන. දැන් ලංකාවේ පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය 3.6%. ඒ කියන්නේ ආර්ථිකයේ දැවැන්ත අවපාතයකට ලක් වෙලා තිබෙනවා. දැවැන්ත කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. ඉතින් මේක වසර කිහිපයක තත්ත්වයක් නෙමෙයි. නමුත් දීර්ඝ කාලීන ඇති වුණු තත්ත්වයක ප්‍රතිඵලයක්. නමුත් අපිට පේනවා කුඩා රාජ්‍ය, අප වැනි කුඩා රාජ්‍යයන්ට අද නොහැකි වෙලා තිබෙනවා මෙන්න මේ ගෝලීය දේශපාලනය තුළ අවශ්‍ය කරන්නා වූ ඒ සෞඛ්‍ය පහසුකම් නිවැරදිව සම්පාදනය කර ගැනීම. ඉතින් මේක එක පැත්තකින් ගෝලීය තත්ත්වයන්ගේ, ගෝලීය දේශපාලනයන්ගේ ඒ ජියෝපොලිටික්ස් නැත්නම් භූදේශපාලනයන්ගේ අර්බුදයේ එක ප්‍රතිඵලයක්. මොකද අපිට වැක්සින් එක නිවැරදි ආකාරයට ලෝකේ බෙදා හරින්නේ නැහැ කියන්නේ ඒක බල දේශපාලන ප්‍රතිඵලයක්. නමුත් අනෙක් පැත්තෙන් අපිට ප්‍රශ්න කරන්න වෙනවා අපි රාජ්‍යයක් විදියට කොහොමද ආරම්භයේ ඉඳලා මේක කළමනාකරණය කරගන්න උත්සාහ කරේ කියන එක. දැන් අපේ මූලිකම ප්‍රශ්නේ තිබුණේ ICU beds නැත්තම් මේ හදිසි මේ තත්වයක් ඇති වුණොත් කොහොමද රෝහල්වල ඇඳන් අපිට ප්‍රමාණවත් ප්‍රමාණයක් තිබෙනවද කියන එක. ඉතින් මේක අපිට වර්ෂ ගණනාවක් දැන් වර්ෂයකට වඩා වැඩි කාලයක් ගියා මේකට නිසි පිළිතුරක් දෙන්න බැරි වුණා. දැන් අද වෙනකොට අපිට පේනවා ලෙඩුන් රෝහලෙන් පිටත ඉන්නේ නැත්තම් ගෙවල් වල තිබලා ප්‍රතිකාර කරන්නේ. සමහර අපිට නිවුස් හම්බෙන එක ගෙදර දින තුන දෙනා මිය යන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්ව ඉදිරියට වර්ධනය වුණොත් එහෙම අපිටත් අර විශාල බියජනක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔක්සිජන් ප්‍රමාණය, ඉතින් ආණ්ඩුව අපිට උත්තර දෙනවා මේ ඔක්සිජන් ප්‍රමාණයක් තිබෙනවා, අපිට වැක්සින් ප්‍රමාණයක් ලැබෙනවා, ඔන්න වැක්සින් 15000ක් ගෙනාවා. එතකොට 15000ක් ගෙනලා තිබෙනවා. දැන් අපිට අඩු ගානේ ලංකාවට තවම් බැරිලා තිබෙනවා මිලියනයකට දෙන්න. ඉතින් මේක බරපතල තත්ත්වයක්. ඇත්තටම විපක්ෂයේ සහ අනෙකුත් පක්ෂ මේ ගැන කතා කරන්න පටන් ගත්තේ මේ අර කැස්ස පටන් ගන්න කාලේ. ඒ කාලෙක මාස්ක් එකක් දාන්න කියලා, ආණ්ඩුවක මාස්ක් එකක් දාන්න ඕනේ නැහැ කියලා. ඉතින් මේ මෙන්න මේ දේශීය වශයෙන් තිබුණු මේ කඹෑදීමත් බලපාන එක පැත්තකින්. එක පැත්තකින් ආණ්ඩුව කල්පනා කරා නෑ අපිට පුළුවන් අපි මේක පාලනය කරන්න පුළුවන්, අර වෛරස් එකක් සමග කරන සටන ආණ්ඩුව සමහර විට මේ සංසන්දනය කරන්න නැති මේ ත්‍රස්තවාදීන් සමග කරන සටනක් වගේ. ඉතින් මේ සියලුම තත්ත්වයන් තුල අද වෙලා තිබෙන්නේ ලංකාවේ ලංකාව අනිකුත් ලෝකයේ තුන්වෙනි ලෝකයේ කලාපයේ සමග සංසන්දනාත්මක බලනට අපිත් ඊටම පල්ලෙහා තැනක ඉන්නේ වසංගතයේ කළමනාකරණය කිරීම අතින්. ඩොක්ටර් සමරකෝන්, දැන් ඔබ කියන විදිහටම මිලියනයකටත් අඩු වැක්සින් ප්‍රමාණයක් තමයි අපි ලබා දීලා තියෙන්නේ. දෙවෙනි වැක්සින් එකත් පටන් ගත්තා. හැබැයි රටේ ජනගහණය බලපුවාම 2,20,00,000කටත් වැඩි අධික ජනගහණයකට ප්‍රතිශතයක් විදිහට ගත්තාම ඊටමත් අවම ගාණක් තමයි අපේ වැක්සින් එක තියෙන්නේ. මේක සමහර විට දැන් ඕන තරම්
කොවිඩ් ෆන්ඩ් එකේ සල්ලි තියෙනවා කියනවා මේ නමුත් වැක්සින් එක අපි පිටරටින් ඕඩර් කරනවා කියනවා අපි මේ මේ රටවල් වලින් මේක ගන්නවා කියනවා මේක සමාජමය බලපෑමක් දක්වා මිනිසුන්ට ඇවිල්ලා තියෙන මිනිසුන්ගේ මානසිකත්වයට පවා බලපෑමක් ඇවිල්ලා තියෙන ඒක කොහොමද කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ මිනිසුන්ට මේ මිනිසු මේ මේක ඊට පස්සේ තමයි දේශපාලනයට එකතු කරගන්නේ ඔව් එකක් දැන් වැක්සින් එක ලබා ගැනීම සම්බන්ධයෙන් අපි බලමු මේක බෙදා හැරිය කොහොමද කියලා දේශපාලන බලයේ තිබෙන ඒ වෛද්‍යවරුන් අඳුරන ඒ පිරිසට විතරයි අත් වශයෙන් මේක ලබා දුන්නේ දැන් ආචාර්යවරුන් විදිහට විශ්වවිද්‍යාලවලට අපටවත් ලබා දීලා නැහැ මම කියන්නේ අපිට ලබා දෙන්න කියලා නෙමෙයි නමුත් මේක ලබා දිය යුතු ශේත්‍රයන් මොනවාද ප්‍රමුඛතාවයේ ලබා දිය යුත්තේ කෙසේද කියන එක සම්බන්ධයෙන් මූලික කලමනාකරණ සිතීමක් ආණ්ඩුවට තිබුණ නැහැ කියන එක කියන්න වෙනවා ඒක චෝදනාවක් නෙමෙයි පරිපාලනයේ දුර්වලතාවය පරිපාලන දුර දැන් අපි දෙවනි මාත්‍රාව දෙන්න ඕන මේ සතියේ දැන් මේ සතියේ දෙවනි මාත්‍රාව ලබා ගන්න බැරි අය බොහෝ වෙලාවට දැන් කම්ප්ලේන් කරනවා මට මාත්‍රාව ලබා ගන්න බැරුණොත් මොකද වෙන්නේ කියලා අපෙනුත් අහන අය ඉන්නවා වෙන එකක් ගහන්න වේවිද කියලා අහනවා. ඒතොර මොකක්ද මේ ඇති වුණු තත්ත්වය? ඉතින් අපිට මූලික වශයෙන් ආණ්ඩුවට දෝෂාරෝපණය කරන නෙමෙයි. අපි දන්නවා වසංගතයක් කළමනාකරණය කිරීම ලෙහෙසි නෑ. නමුත් අපේ රාජ්‍ය යම් ආකාරයකට ඉන්දියාවට වඩා වැඩි දියුණු සෞඛ්‍ය පද්ධතියක් මේ රාජ්‍ය. ඒකයි අපේ රාජ්‍යයේ ආයුෂ ප්‍රමාණය වැඩි. උපත් අර ලදරු මරණ අනුපාතිකය අඩු. මාතෘ මරණ අනුපාතිකය අඩු. මේ රාජ්‍ය. ඒතොර මෙන්න මේ தত্ত্বය අවුරුදු 72ක් විතර අපි කලමනාකරණය කරගත්තා. සමාජ සුබසාධනය අරගෙන ගියා. හැබැයි අපේ වර්තමාන ප්‍රමුඛතාවයන් මොනවාද? සමාජ සුබසාධනයෙන් එහාට ගිහිල්ලා අපේ ප්‍රමුඛතාවයන් ලයිස්තුවට වෙනත් දේවල් ඇතුළත් වෙනකොට සංවර්ධනයේ පිළිබඳව කලාපීය කතිකාවේ ඒ ලක්ෂණ අපේ සංවර්ධන පද්ධතියට ඇතුළත් වෙනකොට අපිට දැන් වැදගත් වෙලා තිබෙන්නේ මහා මාර්ග වෙන්න පුළුවන්, වරායවල් වෙන්න පුළුවන්. වෙනත් ආකාර යටතල පහසුකම් දියුණු කිරීම වෙන්න පුළුවන්. හැබැයි ඒ සියල්ලක්ම අතරතුරේ අපි අමතක නොකළ යුතුයි ලංකාව කලාපීය වශයෙන් සහ ගෝලීය වශයෙන් අත්පත් කරගෙන තිබෙන ස්ථානය ඒක අපේ ඓතිහාසික ප්‍රතිඵලයක්. ඓතිහාසික සමාජ සුබසාධන දේශපාලනයේ ප්‍රතිඵලයක්. එතකොට මේ ආණ්ඩුව එක පැත්තකින් අපිට පේනවා එහි ප්‍රතිපත්ති මේ වශයෙන් උත් සමාජ සුබසාධනයට එක පැත්තකින් යම් ආකාරයක කැපවීම අඩුයි. ඒක රාජපක්ෂ ආණ්ඩුවට වඩා කැපවීම අඩුයි. ඒක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුවට වඩා කැපවීම අඩුයි. එන්න එන්න සමාජ සුබසාධනයේ පැත්තෙන් කැපවීම ධාරිතාවේ අඩු වෙලා තිබෙන එකක් රාජ්‍ය ආර්ථික සම්පත්වල හිඟකතාවේ නිසා වෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් කිය යුත්තේ ලංකාව වසංගතයේ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මීට වඩා විධිමත් වැඩපිළිවෙලකට යා යුතුයි. අනිවාර්යයෙන්ම වැඩ කරන ජනතාවට මේ එන්නත වහාම ලබා දිය යුතු පවතිනවා. ඔබ යම් සඳහනක් කරානේ මේක ගෝලීය දේශපාලනයකට දක්වා අවිල්ල තියෙන කියලා. අපි දන්නවා ඉන්දියාව අපිට වැක්සින් එක දුන්නා. එතකොටම චීනයත් වැක්සින් එක දෙන්න පටන් ගන්නවා. ඔවුනුත් කියනවා අපිට යම් ප්‍රමාණයක් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි රුසියාවෙන් මේක මිලදී ගන්න හදනවා. අපි ඇමරිකාවෙන් මිලදී ගන්න හදනවා. ඉන්දියාවයි චීනයයි මේ කරන්නේ ඔවුන්ගේ සුපුරුදු දේශපාලන හයිය පෙන්වන එක නෙමෙයිද? පැහැදිලිවම ඒකයි මං කියේ වැක්සින් පොලිටික්ස් කියලා. ඒතර මේ වෙලාවේ භූදේශපාලනේ ක්‍රියාත්මක වෙනවා. මේ වෙලාවේ අපි හිතුවා ලෝකයේ එකම යායක් විදිහට එකතු වෙලා ජාත්‍යන්තර මනුෂ්‍යත්වයක්, විශ්වීය මනුෂ්‍යත්වයක් තියෙන වෙන වෙලාවක්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ සිටින මිනිසාද, ලංකාවේ සිටින යාද, නැත්නම් මේ පුරවැසියන් විවිධ රාජ්‍යවල ජීවත් වුණත් අපි සියල්ලටම ජීවිතයක් තිබෙනවා. අපිට සියල්ලටම මානව අයිතිවාසිකම් තිබෙනවා. ඉතින් නමුත් අන්නේ ගෝලීය සවිඥානිකතාවයේ දැන් මේ වෙලාවේ වැඩ කරන්නේ නැහැ. හැම රාජ්‍යයක්ම බලන්නේ තමන්ගේ රාජ්‍ය ජනතාව ආරක්ෂා කරගන්න සහ තමන්ගේ බලය පෙන්වීමේ මොහොතක් විදිහට මේක මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් දැන් ඉන්දියාව ඇත්තටම ඉන්දියාවේ වැක්සින් ප්‍රමාණය ඉන්දියාවටත් මදි වෙලා තිබෙනවා දැන්. ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එක ඒ සීරම් ආයතනයේ ප්‍රධානියා මේ වෙනකොට රටින් ගිහිල්ලා තිබෙනවා. පිට වෙලා ගියා. ඉතින් මේ වගේ පෙන්눔 කරන්නේ විශාල ජනගහනයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලු ඇති වෙලා තියෙනවා. ඉන්දියාවේ ඒ කෝටි 130ක ජනගහනය කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රශ්නේ, චීනයේ කෝටි 140ක ජනගහනය කළමනාකරණය කිරීම සම්බන්ධ ප්‍රශ්නේ. ඒතර මෙන්න මේ
ගැටලු නිසා නැවත රාජ්‍යයන්ගේ බලය පිළිබඳ ප්‍රශ්නය ඇවිල්ලා තිබෙනවා. එක පැත්තකින් දැන් ඉන්දියාව කඩා වැටෙනවා කියන්නේ ඉන්දියාව තුළ මේ ආකාරයට දැවැන්ත ව්‍යසනයක් ඇති වෙනවා කියන්නේ කලාපීය බලය සම්බන්ධයෙන් මේක බලපානවා අනිවාර්යෙන්. එතකොට අනිකුත් රාජ්‍යයන් අපේ කලාපයට කරන මැදිහත් වීම ඉහළ යනවා. උදාහරණයක් විදිහට චීනයේ මැදිහත් වීම මේ කලාපයට ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. දැන් උදාහරණයක් අපි ලංකාව ගමු. දැන් මේ සතිය තුලම ලංකාවට චීනයේ නියෝජිතයන් කී දෙනෙක් පැමිණුණාද? පැමිණෙන්න සිටිනවා. හරිද? ඒ වගේම අනෙක් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී කලාපයේ කොතරම් කලබලයට පත් වෙලා තිබෙනවද? දැන් අපි ගත්තොත් විපක්ෂ නායකවරයා හම් වෙන්න යුරෝප රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියුක්ති නියෝජිතයා, ඒ වගේම ජපානය, ජර්මනිය මේ සියලු දෙනාම යන්න පටන් ගත්තා. චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට ආව විතරයි අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී කලාපයේ කලබලයට පත් වුණා. ඔබ හිතන්නේ විපක්ෂ නායකවරයා හමුවීම බටහිර රටවල් මොකද්ද මේකේ දේශපාලනේ වෙන්නේ නැත්තේ? හරි දෙයක් තාමත් විපක්ෂ නායක කාර්යාලය එළියට කියන්නෙත් නැහැ. මොනවද සාකච්ඡා කරේ කියන එක ආණ්ඩුව පැත්තනොත් පොඩි මවිතයකට පත් වෙලා තිබෙනවා. ඇයි විපක්ෂ නායකවරයා හම්බ වෙන්නේ කියලා ආණ්ඩුව කියනවා. මෙහෙම වෙන්න ඕන නැහැයි කියලා. හැබැයි විපක්ෂය කියනවා නැහැ ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවායි කියලා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙත් ගිහිල්ලා හම්බන්තොට ගිහිල්ලා තානාපතිවරු හම්බ වෙලා ආවයි කියලා. ඇත්තටම මොකද්ද වෙන්නේ නැති අවශ්‍යතාවය? ඔව් මේකද අපි මේක විපක්ෂයේ ඉල්ලීමක්ද? අත්‍යවශ්‍යම අභ්‍යන්තර කතාව දැන් නැහැනේ. දැන් විපක්ෂ නායක කාර්යාලයෙන් එන නිවේදනවල තිබෙන්නේ මේ වෙලාවේ තිබෙන තත්ත්වය සාකච්ඡා කරා. අපි ඒක පිළිගන්නවා. මේ වෙලාවේ වසංගතයට කොහොමද මුහුණ දෙන්නේ අපිට ආධාර ලබා. හැබැයි චීනය ඉන්දියාව හැර බටහිර රටවල් තමයි මේ යන්නේ. ඔව් චීනය ඉන්දියාව හැර බටහිර රටවල්. එතකොට මේකෙන් සංකේතවත් වන දේවල් තිබෙනවා. දේශපාලන විශ්ලේෂකයෙක් විදිහට මට කියන්න පුළුවන් මේ වෙලාවේ අපේ රාජ්‍යයේ පවතින දේශපාලන ආතතිය මේකෙන් නිරූපණය වෙනවා. ඒ කියන්නේ අපි මුහුණ දීලා තිබෙන ජාත්‍යන්තර අර්බුදයේ ප්‍රමාණය මේකෙන් පෙනී යනවා. එක පැත්තකින් ලංකාව දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විදිහට ගෝලීය පද්ධතියේ තියෙන එකක්. කුඩා රාජ්‍යයක් විදිහට ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විදිහට තියෙන එක තමයි බටහිර සහ ඇමරිකානු කලාපයට වැදගත්. ඉන්දියාවට වැදගත්. එතකොට ලංකාවේ යම් හේකින් මේ වසංගත තත්ත්වයේ යටතේ වැඩි වශයෙන් චීන කඳවුරට ඇදී ගියොත් මොකක්ද වෙන්නේ? එතකොට ඔබ දන්නවා මේ වෙනකොට පෝට් සිටි එක තියෙන අපි කතා කරන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධ විශාල ජාත්‍යන්තර අවධානයක් තිබෙනවනේ. ලෝකයේ වසංගතයේ කුමන තත්වයක තිබුණත් අනෙකුත් රාජ්‍යයන් විසින් අමතක නොකරන දේ තමයි බල දේශපාලන. එතකොට මෙන්න මේ වසංගතයේ තුල රාජ්‍යයන් Tamanගේ බලය ඉදිරියට ගෙන යා බලය වර්ධනය කර ගැනීම ප්‍රවර්ධනය අනෙකුත් රාජ්‍යයන් සමග මිත්‍ර වීම ළඟින් සම්බන්ධතා පැවැත්වීම අනෙකුත් රාජ්‍යයන්ට බලපෑම් කිරීම කියන එක නවත්තලා නැහැ. ඒතර මේක ක්‍රියාත්මක වෙනවා. චීනය අපිට වැක්සින් එක දෙනවා, අපිට පෝට් සිටි එක හදන්න උදව් කරනවා සහ පෝට් සිටි එක පිළිබඳව නීතිය නිර්මාණය කර ගැනීමේදී චීනයට යම් ආකාරයක වාසියක් වෙනවා කියන එක තමයි අපේ විචාරක ප්‍රකාශ කරන්නේ. බොහෝ අය කියන මේක ස්වාධිපත්‍යයට තර්ජනයක් කියලා. එතකොට මේ විදිහට චීනය මැදිහත් වෙනකොට ලංකාවේ අභ්‍යන්තරික තත්ත්වයට බටහිර කලාපයේ කලබල වෙන්න පුළුවන්. ඉන්දියාව කලබල වෙන්න පුළුවන්. මොකද ඔහුලු සම්ප්‍රදායිකව මේ කලාපයට මැදිහත් වෙලා තිබෙනවා. මේ කලාපයේ මුහුද භාවිතා කරන්නට ඉන්දියානු පැසිෆික් සාගරයේ ඔවුන්ගේ නිදහස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඒ දේශපාලන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ බටහිර කලාපය ඇමරිකාව ඉන්දියාව මේ සියලු දෙනාම බලනවා කොහොමද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යන්නේ කියන එක සම්බන්ධයෙන්. මේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් උන්ට විපක්ෂයනුත් සහතිකයක් අවශ්‍ය වෙලා තිබෙනවා, ආණ්ඩුවනුත් සහතිකයක් අවශ්‍ය වෙලා තිබෙනවා. අන්න ඒ සහතිකය තමයි මේ සංකේතාත්මකව අපිට ඉල්ලනවා කියන එක පේන්නේ. හොඳයි. විරාමයකින් අනතුරු අපි යලිත් සාකච්ඡාව සමග එක් වෙනවා. හොඳයි. ඔබ යලිත් සිතිජේ සංවාද මණ්ඩපයේ සමගින් අද අපේ ආරාධිතයා විරුත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුල සිරි සමරකෝන් මහතා. හොඳයි. ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි අපි කොවිඩ් වසංගතයත් එක්ක පවතින සමාජ දේශපාලන තත්ත්වය අපි විග්‍රහ කරා. ඇතෙන්ම රජයක වගකීම තමයි රටේ ආර්ථික හා සමාජ සමානාත්මතාවයේ මිනිසුන්ට ලබා දීම. අපි දන්නවා විශේෂයෙන්ම විශාල ආර්ථික පසුබෑමකට ලක්වෙච්ච රටක් අපි. හැබැයි රජයට ආපු ප්‍රශ්න ගැටලු විවිධාකාරයි. ඔබ කලිනුත් මතක් කරා පෝට් සිටි එකේ ප්‍රශ්නේ, වරාය නගර ප්‍රශ්නේ, ඊට පස්සේ අපි දන්නවා ජයබහලු කන්ටේනර් මේ වරාය කන්ටේනර් බහලු මේ අංගනේ ප්‍රශ්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ පහුගිය කාලේ වැඩියෙන්ම කතාබහට ලක් වුණා මේ
ව්‍යාපාර සම්බන්ධයෙන් විශේෂයෙන් සීනි ඊට පස්සේ පොල් තෙල් වගේ මේ හැම දෙයකින්ම මිනි ජනතාව කියන්න ගත්ත ආණ්ඩුවට කලමනාකරණයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේකෙන් වෙන්නේ තවදුරටත් අපේ ආර්ථිකයට යම් කඩාවැටීමක් නේද මොකද්ද ඔබ දකින්නේ මේ වගේ පහුගිය කාලේ ආපු ගැටලු ටික ඔබගේ දේශපාලන ਵਿਚාරේ මොකද්ද ඔව් දැන් රාජ්‍යයක් කලමනාකරණය කිරීමේදී ආර්ථික වශයෙන් ප්‍රධාන වශයෙන්ම බදු ප්‍රතිපත්ති වැඩ කරා. අපි දන්නවා මේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය සහ මුලින්ම වෙනස් එකක් බවට පත් වුණා. යම් ආකාරයක බදු ප්‍රමාණයක් අඩු කරා මේ ආණ්ඩුවට. ඔය කියන්නේ ආණ්ඩුවට ලැබෙන්න තිබ්බ ආදායමක් අඩු කරගත්තා. භාගයක්ම අඩු කරගත්තා කියලා අපි සරලව කියන්න පුළුවන්. ඒතර මේ බදු ආදායම ඒක ජනතාව සතුටු කිරීමේ දේශපාලන උපාය මාර්ගයක්ද? ඇත්තටම ඒක තමයි අපි දැන් හිතන්නේ. ඒ කියන්නේ බදු අඩු වුණොත් මොකද වෙන්නේ කියන එක දැන්. ඇත්තටම බදු ගෙවන්නේ කවුද? ඔව්. දැන් සාමාන්‍ය ජනතාව සාමාන්‍යයෙන් ගෙවන්නේ වක්‍ර බද්දක්. සබන් කැටේට සීනි කිලෝ එකට පරිප්පු ග්‍රෑම් 100ට මේකටනේ බදු ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. නමුත් මේ ආදායම් බදු ගෙවන්නේ කර්මාන්ත කරුවන්. ඔව්. රැකියා කරන අය සහ ඉහළ ආදායම් උපයන අය. එතකොට මෙන්න මේ බදු අඩු කිරීම නිසා ඇත්තටම වාසිය ගිහිල්ලා තියෙන කාටද බැලුවොත් එහෙම අපිට පේනවා ඒක ඉහළ පන්තියකට ගිහිල්ලා තිබෙන. ඉහළ ආදායම් උපයන ශ්‍රේෂ්ඨයට. එතන පහළ ආදායම් උපයන අයට අර ගෙවන වක්‍රබදු ප්‍රමාණය අඩු වෙලා නැහැ. දැන් උදාහරණ ඒක ඒ විදිහටම දිනනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ආණ්ඩුව බොහෝ බාණ්ඩ 30ක විතර අර බද්ද 125ට ගෙනාවානේ. ඔව්. සීනි පරිප්පු ඇතුළු බාණ්ඩ ගණනාවක බදු 725කට අඩු කරා. එතකොට සීනි කිලෝග්‍රෑමයකින් ඒවන විට අය වෙමින් තිබුණු රුපියල් 49.75. ඔව් 50. 725 දක්වා අඩු වුණා. එතකොට ජනතාව කල්පනා කරා සැන් රුපියල් 49ක් බදු අඩු වෙනවා. ඔව්. 49.50ක්ම අඩු වෙනවා. එතකොට සීනි කිලෝ එක රුපියල් 100ට තිබුණේ. එතකොට රුපියල් 50කට 50ක් වෙන්න ඕන සීනි කිලෝ එක. ඉතින් සරල උදාහරණයක් මේක. එතකොට නමුත් ඇත්තටම මේ බදු අඩු කිරීමේ වාසි ජනතාවට ලැබුණේ නැහැ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. රජය කියන්නේ රජයට අවාසියක් උනේත් නැහැ කියලා. ඔව් දැන් වාසියක් හෝ අවාසියක් වෙන්නේ භාණ්ඩාගාරයේ මුදල් යාම සම්බන්ධ ප්‍රශ්නයක්. රජයේ සතුටා භාණ්ඩාගාරයේ තිබෙන්නේ. ඉතින් ඒ අවාසිය තමයි අද පේන්නේ අපිට වැක්සින් එක ගේන්න බැරි අවාසිය ජනතාවට ලැබිලා තියෙන්නේ. දැන් මූලිකව ගණනය කරපු අවස්ථාවේ සීනි බද්දේ ප්‍රමාණය සාපේක්ෂයි වැක්සින් එක ඒ වෙලාවේ ආරණණය කරන්න තිබුණු ආදායම. ඒ කියන්නේ වැක්සින් එකට යන මිල සමානයි සීනි බද්දෙන් අපිට අහිමි වුණු ආදායම. එතකොට බලන්න මේකේ තියෙන භයානකකම ආණ්ඩුව හරි ඉතින් ආණ්ඩුව අද බද්ද අඩු කරා. එතකොට හෙට බදු ආදායම අඩු වෙන්නේ නැහැ ආණ්ඩුවට. නමුත් ඒ තාක් බද්දක් අඩු ලැබුණනේ ආණ්ඩුවට. අන්න එතන ඒ බදු ආදායම ආණ්ඩුවට නැතුණ. හැබැයි ආණ්ඩුවට නෙමෙයි නැතුණේ ඒ බදු ආදායම නැතුණේ සාමාන්‍ය ජනතාවට. ඒ නිසා තමයි අද රෝහල් හැබැයි ඒ වෙනකොට ලංකාවට ගෙනල්ලා තිබ්බ සීනි තොගේ සහ ලංකාවට ආනයනය කරන්න එකඟ වෙලා තිබ්බ සීනි තොගේ වාසිය ගිහිල්ලා තියෙනවනේ මේ ව්‍යාපාරිකයන්ට. ඒක තමයි මම කියන්නේ. ඒතකොට බාණ්ඩේ මිල අඩුුනෙත් නැහැ. බාණ්ඩේ මිල තව වැඩි වුණා. සීනි මිල වැඩි වුණා. සීනි පාරිභෝජනය කරලා ආණ්ඩුව తాවකාලිකව සීනි කිලෝ 2ක් ලබා දුන්නා. අඩු මිලකට. ඒ අරුණාම සමස්තයක් විතර ඒක වාසිය ගියේ මේ ආනයන කරපු පන්තියට. ආනයන කරපු ආනයන කරුවන්. ඒ වගේම තමයි අනිකුත් බාණ්ඩත්. දැන් ඔය පොල් තෙල් වැනි දෙයක් ගත්තොත් එහෙම අපිට පේන අපේ පාරිභෝජනය කරන පාරිභෝගික ද්‍රව්‍යවල ගුණාත්මකභාවය සම්බන්ධ ප්‍රශ්නයක් මේ තිබෙන. අතර මේක ජාත්‍යන්තර පාරිභෝජනය පිළිබඳ විශ්ලේෂණ ගත්තොත් එහෙම දැන් අන්තර්ජාතික පාරිභෝජන අයිතිවාසිකම් පිළිබඳව පනත් උල්ලංඝනය කරමින් තමයි මේ විදිහට බාණ්ඩ අපිට ආනයනය කරන්න රටකට. ඉතින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතාම දැඩි ලිහිල් ප්‍රතිපත්තියක් තිබෙන්නේ. ඉතින් එක පැත්තකින් දීර්ඝකාලීන වශයෙන් සෞඛ්‍යයට බලපාන සෞඛ්‍ය පිරිහෙන ආකාරයේ බාණ්ඩ ගණනාවක්ම ලංකාවට ඇතුල් වෙනවා. පොල් තෙල් එක බාණ්ඩයක් විතරයි. අනිකුත් බොහෝ බාණ්ඩ පාරිභෝජනයට අහිතකර බාණ්ඩ. දැන් මේක අර අර ප්‍රමිති ආයතනේ ඒ සභාපතිනිය මං හිතන්නේ ප්‍රකාශ කරා යම් ආකාරයකට. නමුත් ඒ කතාබහ වැහිලා ගියා. හැබැයි අපිට මේ සියලුම තත්ත්වයන් තුල පේන්නේ මොකක්ද? අපේ රාජ්‍යයේ දරිද්‍රතාවය. දැන් අපේ රාජ්‍ය ජනතාවට ප්‍රමිතිකරණයෙන් යුතු බාණ්ඩ පරිභෝජනය කිරීමට ලබා දෙන්නට ආණ්ඩුවකට බැරි වෙලා තිබෙනවා. මම කියන්නේ මේ ආණ්ඩුව විතරක් නෙමෙයි. මොන ආණ්ඩුවාවත් මේ தත්ත්වෙ වෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වෙ වළක්වා ගැනීමට තමයි අපි ආණ්ඩුව පත් කරන්නේ. ඉතින් එක පැත්තකින් මේ වෙනකොට ආනයන සීමාවන් පනවලා තිබෙනවා. නමුත් ඒ අතර වාරයේම බදු අඩු කරමින් ආනයන කරුවන් ඉඩ දෙනවා විවිධ භාණ්ඩ රට ඇතුළට ගේන්න.
පොල්තෙල් හෝ සීනි හෝ වෙනත් පාරිභෝජන ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නේ අපිට එතනින් පේනවා. ඉතින් අපිට පේනවා ඔබ අර යෝජනා කළ ආකාරයට මෙන්න මේ ආර්ථික කළමනාකරණය කිරීම සම්බන්ධ ප්‍රතිපත්තියේ ඇත්තටම මූලික පරමාර්ථය මොකක්ද? මොකක්ද මේකේ ફોකස් එක? මොකක්ද මේකේ ඔබ්ජෙක්ටිව් එක? ඇත්තටම ආණ්ඩුවේ ඇයි මේ ආකාරයට හදිසියේ බද්දක් අඩු කරලා කිසියම් පිරිසකට ඉඩ දෙන්නේ මේ භාණ්ඩය ලංකාව ඇතුළට ගේන්නේ? ඒ වගේම අර ප්‍රමිතිකරණයෙන් අඩු භාණ්ඩ ලංකාවට ගෙනාපු පිරිසට නීතිය ක්‍රියාත්මක වුණාද? සහ දිගින් දිගටම අපි නැගිය යුතු ප්‍රශ්නේ වන්නේ ලංකාවේ මිනිසුන් පරිභෝජනය කරන ආනයනික භාණ්ඩවල ගුණාත්මකභාවය පිළිබඳව ආණ්ඩුව ඇත්තටම වග කියනවද කියන ප්‍රශ්නේ අහන්න වෙනවා. දැන් අන්තර්ජාතික විශ්ලේෂණ බැලුවොත් අපිට පේනවා තුන්වන ලෝකයේ රටවල් වලට 75%ක් විතරම ආනයනය කරන්නේ ලෝකයේ පරිභෝජනයට නුසුදුසු අනෙකුත් රටවල් වලින් බැහැර කරන භාණ්ඩ. දැන් මීට ඉහත ඔබ දැක්කා කිසියම් සමාගමක් ආනයනය කරා මේ එංගලන්තයේ ඉවත දැපු මේ රෝහල් අපද්‍රව්‍ය ප්‍රමාණයක්. ඒතර මෙන්න මෙවැනි තත්ත්වයක් අපේ රාජ්‍යයන්ට අද ඇති වෙලා තිබෙනවා. අපේ රාජ්‍යයන් එක පැත්තකින් ණය මත තමයි යැපෙන්නේ. වැඩි වශයෙන් අපිට ණය ගැනීම සිද්ධ වෙලා තිබෙනවා. ණය ගෙවීම සහ රාජ්‍ය ආදායම අතර විශාල පරතරයක් තිබෙනවා. අපි උපයන ප්‍රමාණය දැවැන්ත වශයෙන් කඩා වැටලා තිබෙනවා. ගෙවිය යුතු ණය ප්‍රමාණය ට්‍රිලියන වලින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. සහ අනෙක් පැත්තෙන් අපේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ තර්ජනය අද වැඩි වෙලා තිබෙනවා. වසංගතය පිළිබඳ ප්‍රශ්නය තුල ඒක හොඳටම පේනවා. සහ අනෙක් පැත්තෙන් දීර්ඝ කාලීන අර නන් කමියුනිකබල් අර මේ මිනිසුන්ට අර පැතිරි නොයන රෝග, දියවැඩියාව, හෘදය සම්බන්ධ රෝග, වකුගඩු රෝග, මෙන්න මේවට බලපාන පාරිභෝජන භාණ්ඩ අහිතකර ද්‍රව්‍ය ලංකාවට පැමිණෙමින් තිබෙනවා. ඉතින් මේක මම හිතන්නේ මාධ්‍ය විදිහට ඔබත් දැන් ඔබටත් වෙලෙන් දැන්නීම වෙන විශාල වශයෙන්. ඉතින් සමහරලාට ඔබටත් මේ වගේව ප්‍රචාරය කරන්නත් අමාරුයි වෙලා. සමහර අපිට ඒක පැහැදිලි. නමුත් අපි පුරවැසියන් විදිහට කල්පනා කළ යුතුයි අපේ රාජ්‍ය ඇත්තම අපිට මිනිසුන්ට කන්න දෙන්න ඕන යහපත් දේවල්. මිනිසුන්ට දෙන්න ඕන යහපත් සෞඛ්‍ය ඇති කරන්න ඕන. සෞඛ්‍ය පහසුකම් වැඩි කරන්න ඕන. ඉතින් මේ ප්‍රශ්න අපි විවෘතව කතා කරන්න ඕන. මේ ප්‍රශ්න කතා කරනකොට වාරණය කරන්න හොඳ නැහැ. ඒක පැත්තකින්ද අපිට පේනවා ඉන්දියාවේ මිනිසුන්ට Facebook එකේ post දාන්න දෙන්න ඉන්දියාවේ සෞඛ්‍ය ප්‍රශ්න එළියට එනවා කියලා. දැන් ලංකාවේ ඒ වගේ තත්ත්වයක් තමයි තිබෙන්නේ. බොහෝ වෙලාවට මේ වගේ නිවුස් ඔය අහිතකර ද්‍රව්‍ය පිළිබඳ කතා කරන ඒවා නැත්තම් සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ගැටලු වැඩි කතා බහට යන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ එක පැත්තකින් රාජ්‍යයක් අසමත් වෙනවා කියන්නේ මේක. ඒක ජනාධිපතිවරයා අසමත් වෙනවා කියන එක නෙමෙයිනේ. රාජ්‍යයක් අසමත් වෙනවා කියන්නේ ජනාධිපතිවරයා කළමනාකරුවා විතරයි. ඒ කළමනාකරුවාගේ ක්‍රියාමාර්ගය නිසා අසමත් වෙන්නේ රාජ්‍ය. දැන් අපි දැක්කා ජේපී එකෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා අසමත් උනේ කවුද? ෆේල් කවුද කියලා අහලා තිබුණා. උන් සම්මන්ත්‍රණ මාලාවක්ම කරගෙන ගියා. ඉතින් අපිට කියන්න තියෙන්නේ ෆේල් ඔය කවුරුත් නෙමෙයි. ජනතාව ෆේල් වෙලා තිබෙන්නේ. රාජ්‍ය ෆේල් වෙලා තිබෙනවා. ආචාර්ය සම්බුදුන් අපි ආණ්ඩුවයි ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ එකඟත්වයක් නැහැ කියන කාරණයක් පැන්නගිනව නේද? මොකද මම උදාහරණයක් කිව්වොත් අපි දන්නවා එක්වරක රජය ප්‍රකාශයට පත් කරනවා ටයිල් ආනයනය එක ඒකාධිකාරියක තිබ්බේ. නමුත් මේක සියලු දෙනාට මේක විවෘත කරයි කියලා. හැබැයි පැය 4ක් යන කලින් ආගමික පාලක දානවා නෑ මේකේ තිබ්බ විදිහටමයි කියලා. ඒ වගේම සීනි වලට අග්‍රාමාත්‍යවරයා දානවා නිවේදනය මේ විදිහට ඔබ කිව්ව විදිහටම 46.75ක් අඩු වෙන්න ඕනේ. මාස 3ක් ඇතුළත මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. නමුත් කිසිම දෙයකින් ඔබ කියපු විදිහටම බලපෑමක් නැතුව ඒක මාස 3 ඉවර වෙනකම් මේක ආකාරයට තියෙනවා. ඊට පස්සේ පොල්තෙල් ප්‍රශ්නේ. ඒ විදිහට මේ ව්‍යවස්ථාදායකයයි විධායකයයි අතර ගැටුමක් තියෙනවද කියලා සමහරුන්ට පොඩි සැකයක් තියෙනවා. ඔව් බැලු බැල්මට තියෙනවා. ඒ කියන්නේ මේ තීරණ විධායකයන් ගන්න තීරණේ ව්‍යවස්ථාදායකය විසින් වෙනස් කිරීම නැත්නම් අග්‍රාමාත්‍යවරයා ගන්න තීරණ විධායකය විසින් වෙනස් කිරීම. ඉතින් අපිට පේනවා යම් ආකාරයක මේ අර්බුදයක් තිබෙනවා ඇත්තටම. ඉතින් ඒක එළියට එන්නේ නැහැ. මේක උන් පුවත් කළමනාකරණය කරන හොඳට මාධ්‍ය වාරණයක් තිබෙන නිසා ඒව එළියට එන්නේ නැහැ. නමුත් අපිට පේනවා මේ ඇතිවලා තිබෙන ප්‍රතිඵලවලින් පේනවා ආණ්ඩුව අභ්‍යන්තරික වශයෙන් යම් අර්බුදයක සිටින ඇත්තටම ආණ්ඩුවක් මෙහෙවන්නේ කවුද කියන එක සම්බන්ධ ප්‍රශ්න. විධායකයේද ව්‍යවස්ථාදායකද අධිකරණයේද? ඒතකොට මේ තුනෙන්මනේ ආණ්ඩුව හැදෙන්නේ. විධායක ව්‍යවස්ථාදායක අධිකරණ මේ තුනම ඇත්තටම වැදගත් ආණ්ඩුවකට. එක කණුවක් කඩා වැටුණොත් ආණ්ඩුව කඩා වැටෙනවා. හැබැයි අපි අද ආණ්ඩුව හදලා තිබෙන්නේ විධායකයේ කියන තනි කුලන මත. එක්ටම්ගේ එක අපි ඉන්නේ ඇත්තටම කිව්වොත්. ඒ කියන්නේ අපේ රාජ්‍ය තියෙන්නේ විධායකයේ කියන කුලන මත තිබෙන්නේ. ඒතකොට එක්ටම් ගයක්. ඒතකොට අනෙත් කුලණු දෙකම අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුවේ කොතරම්
තදින් විවාද කළත් තදින් ප්‍රශ්න ඇහුවත් ඒ ප්‍රශ්න මේ විධායකය කියන මේ තනි කුළුණට ඒව දැනෙන්නේ නැහැ. හැබැයි ජනතාව වරමක් දීලා ඔය කියන තත්ත්වෙ නැති කරගන්න 19 සංශෝධනය ගෙනල්ලා ඔය කියන දේවල් වෙනස් කරගත්තා. පැහැදිලිව. අතරම ඒකයි අපි මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පිරිසක් විදිහට අපි මේ වෙලාවේ කිව්වා 20 වෙනි සංශෝධනය මේ ඉට ඉඩ දෙන්න එපා කියන එක සම්බන්ධ. අතරම 19 වෙනි සංශෝධනය දැන් ජයම්පති වික්‍රමරත්න මැතිතුමා කියන විදිහට යම් ආකාර ප්‍රශ්න තියෙන්න පුළුවන්. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර යම් ගැටුමක් ඇති වෙන්න පුළුවන් ඒක. නමුත් අපිට තිබුණේ 19 වෙනි සංශෝධනයේ තිබුණු ඒ තත්වයන් කලමනාකරණය කරගෙන ඊටත් වඩා ඉදිරිගාමි 20 වෙනි සංශෝධනයක් ඉදිරිපත් කරනවා. හැබැයි අද වෙනකොට අපිට පේනවා 3-2 බලයක් තියාගෙන. මේක විශාල බලයක් ආණ්ඩුවට දීලා තිබෙන්නේ. 69 ලක්ෂයක ජනතාවක් 3-2 බලයක් විධායක අති අති දැවැන්ත බලයක් සහිත විධායක ජනාධිපතිවරයෙක් ඉන්නේ. ඒතර අපි හිතුවා රාජ්‍ය විශාල පිමි ගණනාවක ඉදිරියට යයි. මහතිර් මොහමඩ් මෙන්න මේ වාගේ නම්නේ අපිට පැමිණි ඉදිරියට. හොඳ ඔබ කියපු විදිහට 19 වෙනි සංශෝධනයෙන් විධායකයයි ව්‍යවස්ථාදායකයයි අතර පොඩි බල අරගලයක් තිබ්බා මේ පාලන තන්ත්‍රයේ. එහෙමනම් ඒකට එහෙම වුණා නම් දැන් හැබැයි එහෙම තියෙන විදිහක් නැහැ 20 වෙනි සංශෝධනයත් එක්ක තනි බලයක් තියෙනවා. එතකොට මේක කොහොමත්ම තියෙන විදිහක් නෑ. න්‍යායාත්මකව දැන් අරුබුදයක් තියෙන විදිහක් නැහැ. හැබැයි අපිට පේනවා දේශපාලන න්‍යාය නෙමෙයි වැඩ කරන්නේ. පුජ්‍යලයන් අතර තිබෙන පරස්පරතාවයන්, තමන්ට බලයට තිබෙන ලැබියාවන්, ආශාවන්, තමන්ගේ ආර්ථික අභිලාෂයන් සහ දූෂණය සහ වංචාව. මෙන්න මේවා තමයි අපේ රාජ්‍ය කළමනාකරණය කරන අනෙක් සාධක. ඒතකොට අපිට පේනවා මොකිනා නිලධාරිවාදයකුත් තියෙනවා. නිලධාරිවාදයක පැත්තක. ඒතකොට නිලධාරීන් මේ වෙලාවේ ඇත්ත කියනවාද? නිලධාරීන් ඇත්ත රිපෝට්ස් ජනතාවට දෙන්නේ නැහැ. ඒක පැත්තක නිලධා වරායේ ආනයන සම්බන්ධයෙන් සිදුවෙන දූෂණ මේවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මේ දුෂ්කලමනාකරණයේ වේවා අතොර හමුදාකරණය තුල පවතින මේ තත්ත්වයේ වේවා මේ කිසිම වார்த்தාවක් නිවැරදිව ජනතාවට ලැබෙන්නේ අපිට පේන්නේ හමුදාපතිවරයා මාධ්‍යයට ඉදිරියට එනවා එතුමා යමක් ප්‍රකාශ කරන මේ අතර වාරය දේශපාලකෙක් පැනලා ඒ තීරණ වෙනස් කරනවා අතොර මේ අතරත් තරඟයක් තිබෙනවා අතොර මෙන්න මේ තත්ත්වය කොහොමද අපි වටහා ගන්නේ අතොර මේක මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය බැහැර කරලා දේශපාලනය කිරීමේ ප්‍රතිඵලය තමයි අපි අද අත්විඳින්නේ. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වලට ඉඩ දුන්නා නම් නිවැරදිව වැක්සින් එක ගේන ප්‍රමාණය ඒක කොහොමද ගේන්නේ කුමන රාජ්‍යකින්ද ගේන්නේ කියන එක සම්බන්ධයෙන් නීතිය සම්පාදනය විය යුත්තේ පාර්ලිමේන්තුව තුල. හැබැයි අපි කරන්නේ මොකක්ද වෙනම කමිටුවක් පත් කරගෙන ජනාධිපතිවරයාට ලැබි කමිටුවක් පත් කරන එක කළමනාකරණය කරන ඉඩ දුන්නා. හැබැයි අද පේනවා මේ කමිටුව අසාර්ථක වෙලා තිබෙනවා. මේ කමිටුව අසාර්ථක වෙලා තිබෙන නිසා ප්‍රජාතන්ත්‍රවාදී කළමනාකරණය කියන්නේ අර ඒක ඒකාධිපති තත්වයක් නෙවෙයි. ඒක ඔබට බලය තිබෙන්න පුළුවන් තීරණ ක්‍රියාත්මක කරන. හැබැයි තීරණ ගැනීමේ සමස්ත බලය තවමත් තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ තීරණ ගැනීමේ සමස්ත බලය ආණ්ඩුවට තිබෙනවා. 3-2ක බලයක් තිබෙනවා. ආණ්ඩුවට පුළුවන් ඉතා විශිෂ්ට තීරණයක් ගන්න ඕනම අවස්ථාවක කොහොමද වැක්සින් එක ගේන්නේ නැත්නම් මේක කළමනාකරණය එක. හැබැයි ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැත්තේ මෙන්න මේ ඔබ පෙන්වා දෙන ආකාරයේ පුජ්‍යලයන් අතර පවතින ගැටුම්. පුජ්‍යලයන් අතර පවතින ගැටුම්. ඒක අපිට විග්‍රහ කරන්න අමාරුයි. මොකද ඒ සම්බන්ධයෙන් අපිට ප්‍රමාණවත් දත්ත නැහැ. අපිට ලැබෙන දත්ත අනුව අපිට කියන්න පුළුවන් එකඟතාවය කියන එක ආණ්ඩුව තුළ අඩුයි කියන එක. ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින පැල්මවල් ගණනාවක් අපිට පෙනී යනවා. එක පැත්තකින් හමුදා කළමනාකරණයක් තිබෙනවා. අනිත් පැත්තෙන් සෞඛ්‍ය අංශයේ වෙනම ආකාරයේ මතවාදයක් ඉදිරිපත් කරමින් සිටිනවා. දැන් උදාහරණයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අපිට ඔවුන් දිගින් දිගටම කියන රට මීට වඩා පාලනය කරන්න ඕන මීට වඩා වහන්න ඕන වගේ තත්ත්වයක් ඔවුන් යෝජනා කරමින් ඉන්න ඔවුන් කියන තියෙන චිත්‍රය මීට වඩා භයානකයි කියලා. නමුත් හමුදාපතිවරයා සහ අනෙකුත් අය කියන්නේ ඒක එහෙම කළ යුතු නැහැ කියලා. පහුගිය දවසක දේශපාලනයත් අත දාලා මේකට යම් යම් පරිපාලනම වගකීම් ගත්තා නේද? අපි දන්නවා පිළියන්දල ලොක්ඩවුන් එක ඉවර කිරීමේ සිද්ධිය රටේ බොහොම ජනප්‍රිය වුණා. දේශපාලඥයන්ගේ මැදිහත් වීම මේකට ආවයි කියලා. ඒකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරියත් කිව්වා නෑ මම දන්නෙත් නෑ මේක කරපු වැඩේ කියලා. ඔබ ඔය කියන කාරණා දෙකට පිටස්තර දැන් දේශපාලනයත් ඇවිල්ලා නේද මේකට? ඔබ අර කියන වසංගත දේශපාලනීය දැන් හරි නේද මේක? ඔව්. දැන් මේක වසංගත දේශපාලනීය දේශපාලන වසංගතය. ඔව්. දැන් මිනිස්සු දේශපාලන කියන විෂයට කැමති නැහැ කොහොමද? නමුත් වසංගත සමයක දේශපාලනය සිද්ධ වෙන්නේ මේ ආකාරයට නම් මේක භයානකයි. ඒතර වසංගත සමයක දේශපාලනය පිළිබඳව කාරණාවේදී ඒ තුල විවිධ අභිලාෂ කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා නම් යම්කිසි රාජ්‍ය විසින් යම්කිසි තීන්දුවක් ගත්තාම
राज्य सौख्यांश विशीन हो हमदा विशीन हम किसी तीर्ण गत्ता हम एक क्रियात्मक नुकरान्यट बाधा करन पिरिसीन वनम ओम संबंधी मुखाक्दापि कोहमदापि क्रियात्मक करान හොඳයි විපක්ෂ නායකවරයා පහුගිය දවසක කිව්වා දැන් අපිට සල්ලි හොයන්න සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ සියලුම සල්ලි කොවිඩ් වලට එකතු කරමු කියලා ගුවන් යානා ගන්න එක අපි නවත්තමු ඒ වගේම ව්‍යායාම් මධ්‍යස්ථාන හදන එක නවත්තමු කියලා නමුත් ආණ්ඩුව කිව්වේ නෑ මේ කොවිඩ් එකට තියෙන සල්ලි නෙමෙයි මේවට වියදම් කරන්න කියන එක හැබැයි කොවිඩ් එකට තියෙන සල්ලි කියලා කිව්වට ඒක නෙමෙයි අපි වියදම් කරන්න කිව්වට ආණ්ඩුවට තියෙනවද ඇත්තටම එහෙම සල්ලි එක එක අංශවලට යොදලා රට ඉස්සරහට ගෙනියන්න. ඔව් දැන් බජට් එකෙන් සල්ලි වෙන් කරලා තමයි. මේක හරිනේ අයවැයක් ප්‍රකාශයටපත් වෙනකොට අපි වෙන් කරන මුදල්. නමුත් ඇත්තට මේ වෙලාවේ ආදායම අපි දන්නවා අතේ තියාගෙන නෙමෙයි මේ සල්ලි වියදම් මේ බජට් එක වෙන් කරන්නේ. අපි ඒවා වෙන් කරන්නේ ණය. එක පැත්තකින් ණය බලාපොරොත්තු වෙනවා විදේශ රාජ්‍යයන්. යම්කිසි ව්‍යාපෘති ඉදිරිපත් කළා අපි ණය ගන්නවා. අපි කියමු අධිවේගී මාර්ග සැදීම සම්බන්ධයෙන් අපි ණයක් ලබා ගන්නවා ආසියානු සංවර්ධන බැංකුවෙන් හරි චීනයෙන් හරි. එතකොට ඒක අපි ආදායමක් විදිහට සලකනවා ණය ආදායම අපිට එන ආදායම ගැන හිතනවා තව මාස 6ක් යනකොට මෙච්චර ආදායමක් එයි කියලා අපිට අපේක්ෂිත ආදායම අපේක්ෂිත ආදායම අපේක්ෂිත ආදායම හැබැයි මේ අපේක්ෂිත ආදායම දිගින් දිගටම කඩා වැටෙනවා දිගින් දිගටම අඩු වෙනවා ඒ නිසා හැම විටම අපි දන්නවා අපේ රාජ්‍ය සුබසාධන වියදම් දිගින් දිගටම තිබෙන්නේ කඩා වැටීම අධ්‍යාපනයේ කරන වියදම 1%කටත් වඩා අඩු වෙලා තිබෙනවා සෞඛ්‍යයට කරන වියදම 1%ක මට්ටමේ තිබෙනවා එතන මෙන්න මේ විදිහට ආදායම කඩාවැටීම තුල සුබසාධනේ කඩාවැටෙනවා ඒ තුල තමයි මම හිතන්නේ විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නය අපි බලන්න ඕන දැන් ආණ්ඩුව කියන්න පුළුවන් මේකට අපි මේ බජට් කියන්නේ මේ ප්‍රකාශයේ දේශපාලන කෝණයෙන් නෙමෙයි නෑ ඒක විතර වැදගත් ප්‍රකාශයක් ඒ වෙලාවේ ඒ කියන්නේ විපක්ෂය පෙන්වා දෙනවා හරි ප්‍රමුඛතාවය වෙනස් කරන්න කියන එක මේ වෙලාවේ ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නේ ඒක පාර්ලිමේන්තුව තුල අපිට එකඟතාවයකට එන්න වෙනවා මේ වෙලාවේ අපි වඩාත් ප්‍රමුඛතාවය ලබා දිය යුතු ශ්‍රේෂ්ඨයන් මොනවද जॉगिंग ट्रैक नेता जिम हदने के मे वेरदी ने मे हों सौख्यम अवश्य अब नमु मेवेलावे वहाम प्रा प्रायोग लबादेयुते प्रमुखता लबादेयुते एदम प्रमाण वेडिकरने वैद्यवृंगे पहासुगम वेडिकरने हेद खंडायम वेडिकरने हेद हेदिया प्रमाणे प्रमाणवत् नैकिन मट्ट අපේ රාජ්‍ය අපි විශ්වාස කරා දෙවන්ත සෞඛ්‍ය ධාරිතාවයක් තිබෙන රාජ්‍යයක්. නමුත් අපිට පේනවා මේවා මේ ආකාරයේ දෙවන්ත අර්බුදයක්, දෙවන්ත වසංගතයක්, ගෝලීය වසංගතයකට මුහුණ පෑමේදී අපි මීට වඩා විනයක් සහිතව, මීට වඩා එකමුතුවක් සහිතව මේ පක්ෂ සහ විපක්ෂ දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා මේ ගැටලු දිහා බලන ක්‍රමවේදයක් අද අවශ්‍ය වෙනවා. ලෝකයටම අවශ්‍යයි ඒක ලෝකයටම අද අවශ්‍ය වෙනවා මනුෂ්‍යත්වය පිළිබඳ දේශපාලනය ලෝකයේම කොහොමද මේ වැක්සින් එක බෙදාගන්නේ සල්ලි නැති රටවල් තිබෙන සල්ලි තියෙන රටවල් තිබෙනවා ඒතර කොහොමද මේක මනුෂ්‍යත්වයේ පදනම් මත රාජ්‍යන්ට ලබා දෙන්නේ එක පැත්තකින් චීනයේ වැක්සින් එක ඩොලර් 70යි ෆයිසර් එක ඩොලර් 10ක් ප්‍රමාණයක් ඇස්ට්‍රාසෙනික තමයි අපිට අඩුවට ලබා ගන්න තියෙන ඩොලර් 4ක එක ඒක තමයි අපි ලබා ගනිමින් හිටියේ ඒතර මේ විදියට අධ්‍යවන්ත වියදමක් රාජ්‍යන්ට යනවා මේ වැක්සින් ලබා ගැනීම. අනේ වැක්සින් විතරක් නෙමෙයි. ඒ අර පරීක්ෂණ කට්ටල අපේ පරීක්ෂණ කට්ටල ධාරිතාවය අද අඩු වෙලා තිබෙනවා. ඉතින් මේ විදියට බැලුවොත් අපි මේ මොහොතේ වඩාත්ම ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ ආර්ථික කළමනාකරණය තුළ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධ වියදම් වැඩි කරන්න. ඉතින් මම හිතන්නේ ඒක තමයි සරල විදියට විපක්ෂය යෝජනා කරලා තියෙන්නේ. හොඳයි. යලිත් කෙටි විරාමයකින් අනතුරු අපි සාකච්ඡාව සමග එක් වෙනවා. ඔබ ඇලිත් සිතිජය සංවාද මණ්ඩපයේ සමග අද අපේ ආරාධිතයා ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා. හොඳයි ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා. ඕනෑම රටක ওই වගේ සමාජීය ප්‍රශ්න එන්න පුළුවන්, සෞඛ්‍යමය ප්‍රශ්න එන්න පුළුවන්, දේශපාලනික ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මොනව තිබ්බත් ජනතාවට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කියන එක හරිම වැදගත්. ජනතාව බලාපොරොත්තු වෙන්නේ නිදහසේ ජීවත් වෙන්න, ජනතාවගේ අයිතිවාසිකම් එක්ක. අපි කියන මානව අයිතිවාසිකම් කැඩෙන්න බෑ, ප්‍රජාතන්ත්‍රවාද අයිතිවාසිකම් වැඩි කරන්න ඕනේ, අපි ව්‍යවස්ථාවට අනුගත වෙන්න ඕනේ කියලා. ඔබ මොකද හිතන්නේ? කාලයක් තිස්සේ අපි මීට කලින් උත් සාකච්ඡා කරා 19 වෙනි ව්‍යවස්ථාව, 20 වෙනි ව්‍යවස්ථාව ගැන. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමය සහ ශ්‍රී ලංකාව තුළ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳව සාපේක්ෂ වශයෙන් ගත්තොත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තරම් දුර්වල නැහැ. මම මේ තා කියපු දේවල් වලට මේක පරස්පර විරෝධී ප්‍රකාශයක්.
තවමත් අපි ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන් හැබැයි සමස්තය ගත්තාම සමස්තයක විතර අපි ශක්තිමත් ශක්තිමත් හැබැයි අපි අපේ බියක් තිබෙනවා ඒ කියන්නේ විශ්වන සංශෝධනයක පැත්තකින් අපි ක්‍රියාත්මක කරනවා සා අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර දේශපාලනයේ හදාාරණ පුජ්‍යලයක විදියට මට බියක් තිබෙනවා සා මා මාගේ මතවාදී විශ්වාස කරන ඒ ශාස්ත්‍රඥයන්ට බියක් තිබෙනවා ලංකාව සහ චීනය අතර සම්බන්ධතාවයේ තුල අපේ රාජ්‍යයේ අභ්‍යන්තර දේශපාලනයේ ස්වරූපය වෙනස් වෙයිද කියන එක සම්බන්ධයෙන් දැන් පසුගිය ආණ්ඩුව දැන් මේ ආණ්ඩුව බලයටපත් වුණාට පසුව ගත්තු පියවර එකක් විශ්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සානික පැත්තෙන් හමුදාවේ විශ්‍රාම ගියපු පිරිස් වලට විශාල බලතල ලබා දීම නිලධාරී තන්ත්‍රයේ තුල එතකොට एक एक पैतकिन विचारख्यान दाखिन हमुदाकरण सिविल सिविल सेवे हमुदाकरण लाखिक पैतन जनाधिपति वरया दैडी विश्वास तबाने हेम विटम हमुदाव कि अभी जनता वे आवश्यकता संपादने किरी मेद युमा वहाम यमुआन्ने हमुदावट उपला मे मे दिखर देन नैता मेक वहाम प्रति संस्करण करवाग तत्व ඒක විනයක් ඇතුව වැඩේ ඉස්සරහට යයි කියන පරමාර්ථයද තියෙන අපි සාමාන්‍යයෙන් ආරක්ෂක අංශ වලින් දකින්නවනේ කියන අපිට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක එතුමාගේ ඇති ඊටාම හොඳ අභිලාෂයක් ඇති. ඉක්මනට කරන්න ඕන වැඩේ වෙන්න ඕන ඒවා එකක්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදීන් විදිහට අපිට බයක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට දිගින් දිගටම රාජ්‍යයේ විවිධ අංශ රාජ්‍ය අපි කියනවා මෙන්න මේ සමස්ත දෘෂ්ටිවාදීමය උපකරණ ඔක්කොම हमदाकरण लाखुण मुखाद अभी सौख क्षेत्र समस्त कलमणाकरण दुनि हमदा वराय प्रधान अनेकूत क्रीम क्षेत्र बल हेमतनम अभी पेन हमदा हिटपू नीलधारेन्ट विशाल इडा लभन विशेष आरक्षक मेक अभी न्यायात्मक दाखिन्े प्रजातंत्रवादी राज्य हेमविटम अभी ක්‍රියාත්මක විය යුත්තේ හමුදාවට තිබෙන එක කාර්යයක්. ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය භෞතික වශයෙන් ආරක්ෂා කිරීම. රාජ්‍ය දේශ සීමා ආරක්ෂා කිරීම. ඒක එකක්. අනිත් පැත්තෙන් විශ්වවිද්‍යාල සංශෝධනය තුල නැවත විධායක ජනාධිපතිවරයාගේ බලය වැඩි වුණා කියන එකත් කතා කරා. ඒතර විධායක ජනාධිපතිවරයාගේ බලය වැඩි වීම තුල නැවත ව්‍යවස්ථා දායකයේ සහ අධිකරණයේ බලතල වලට බලපෑමක් සිද්ධ වෙලා. एक एक पैतकिन प्रजातंत्रवादी पहारक किए किया विश्वास कर अनेक पैत ना पेट दिगिन दिगट पेना वसंगते समग आंडव विविधाकार वारण अति कर विविधाकार एक पैतकिन सामजीय दूरस्थ भाव आदि अत्यावश्य देव भाई ये सामजीय दूरस्थ भाव तबागनी मेट गेला मिनुसुंगे पौजलिक निधासर बाधा कर इतरा विश्वास कर मिनुसु दंडवां कलयुति मिनसून हिरे बारे गुति ये मट्टमट राज्य गमन कलयुते ये राज्य जनता इतरम बुद्धिमत नेता अभी राज्य जनता उगा जनता वो ये जनता वम्माकार मे आंडुवे तीरण वल एक अभी मस्क दागन कि दम भाई मस्क नति मिनसु ओण तरंग इन एक मस्क दागन इरण मस्क दागन इना ओण तरह मीन मे प्रश्न तिबिन जनता आंडू पत्ते कलमणाकरण कलने आंडू बेरवल अड़गा जनता नोमिले मस्क लबा दिन सरलो की नमु आंड नीति क्रियात्मक पोलिस अतंगड़ गणीम सिद्धन जनता पहार दीम सिद्धन सो अनेक पत्ते वसंगते वेदगत कारण प्रजातंत्रवादी अदास प्रकाश क्रीमे सीमा वन दड़ी बल पेमक सिद्धेला अभी पिलगत् नुगत् මේවන විට සමාජ මාධ්‍ය වාරණය කිරීම පිළිබඳව ආණ්ඩුව පැහැදිලි ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් ඉන්නවා. ආණ්ඩුවේ සම්බන්ධ නීති ඉදිරියේදී ගෙනීමට නියමිතයි. ඒතර ආණ්ඩුව වසංගතයේ මුවාවෙන් මාධ්‍ය සම්බන්ධයෙන් ඇති කරලා තිබෙන ප්‍රතිපත්තිය සමාජ මාධ්‍ය සම්බන්ධ ඉදිරියේදී ඇතිකරන කළ හැකි ප්‍රතිපත්තිය සහ අනෙක් පැත්තෙන් බරපතලම තත්ත්වය තමා ජනාධිපති කොමිෂන් සභා හරහා දේශපාලන ක්‍රියාකාරීත්වය පාලනය කිරීම විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත දේශපාලන පරිගණීම් වලට ලක් වූවන්ට සහන සලසන මුවාවෙන්
ප්‍රජාතන්ත්‍රවාදීන් ක්‍රියා දඩයම් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා කියන චෝදනාව ආණ්ඩුවට තිබෙනවා. ඒක අපිට නැහැ කියන්න බෑ. ඒකට ඇයි දේශපාලන පරිගැණීම් වලට ලක් වන්න සාහන සලසන එක වැරදිද? ඇත්තම හොඳ දෙයක්. නමුත් ඇත්තට මේ සාහන ලබන පිරිස ගත්තොත් එහෙම ඇත්තම අපිට පේනවා වුන් නිසියාකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කරනවා. අධිකරණ ක්‍රියාවලියක් තුල නිවැරදි අධිකරණ ක්‍රියාවලියක් තුල ඕනෑම පුද්ගලයෙකුට සමාව දීම හෝ නිදහස දීම සිද්ධ වේ යුතුයි. නමුත් ජනාධිපතිවරයා විසින් හිතුමනාපයට ඇතිකරන හිතුවක්කාරී කොමිෂන් සභාව හරහා දඬුවම් කිරීමට නිර්දේශ කරන්නට බෑ. නැත්නම් දඬුවම් කළ යුත්තේ කාටද කියන එක නැත්නම් නිදොස් කොට නිදහස් කිරීම නිර්දේශ කිරීමට දැන් අපි දැක්කා. එතකොට ඔබ කියන්නේ අධිකරණ ක්‍රියාවලියක් තිබ්බ පුද්ගලයෙක් හිටියානම් මේ කොමිසම හරහා ඔහු පිළිබඳව කොමිසම ඔහුට සහාය පළ කරලා ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් කියන්න කියලා හරි කොමිසමේ අපි හිතනවා කොමිසමේ යම් තීරණයක් දෙනවා නම් මොහු නිවැරදි කියලා අධිකරණ ක්‍රියාවලියෙන් වැඩක් නැහැ කියලා. ඒක නිසිද්ධු වුණේ දැන් විශාල ප්‍රමාණයක් නිදොස් කොට නිදහස් වුණා එක දවසකින් වසර දෙකක් තුනක් ඇදීගෙන ආපු නඩු එක දවසකින් ඉවර කරනවා. ඉවර කරන්නේ නීතිපතිවරයා නිර්දේශයක් දෙනවා මොහුට ඉදිරියට මොහුට එරෙහිව නඩුව ගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නැහැ අහුකුමක් හෝ කරලා. එතකොට නිදොස් කොට නිදහස් කරනවා. ඒක කොමිසමේ නිර්දේශ මත. ඒතර මෙන්න මේ తত্ত্বය භයානකයි. මේ తত্ত্বය භයානකයි. මේ తত্ত্বය ඊළඟ ආණ්ඩුව කරොත් මොකද වෙන්නේ? මේ తত্ত্বය දිගින් දිගටම ගියොත් එහෙම මේ රාජ්‍යයේ වල්බూరు නීතියක් ඇති වෙනවා. හැමෝම තමන්ගේ පාක්ෂිකයන් නිදහස් කර ගැනීමට ක්‍රියාත්මක වෙනවා. අවසන් වශයෙන් රාජ්‍ය නීතියේ ක්‍රියාත්මක වෙන්න ආණ්ඩුවේ නීතිය නෙමෙයිනේ. අපිට අද පේන්නේ ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වෙනවා රාජ්‍ය නීතිය වල් වැදෙමින් තිබෙනවා. ඉතින් මේ තත්ත්වය කළමනාකරණය කරගත් විට පවතිනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සමස්ත චිත්‍රය ගත්තොත් එහෙම වසංගතය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පවතින ප්‍රධානම අභියෝගය. ඒතොර වසංගතය තුල අපිට කිසිම මොහතක විශ්වාසයක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ඉදිරියේදී පවතී කියන එක සම්බන්ධ. දැන් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ බලය අද අඩු වෙලා තිබෙනවා. ඒ බලතල ඒ ස්වාධීන කොමිෂන් සභාවල බලතල මේ 20 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පවරලා තිබෙනවා. ඉතින් මේ සියලුම තත්ත්වයන් තුළ මම හිතන්නේ ඉදිරියේදී අපිට ඇතිවිය හැකි භයානක චිත්‍රය ටිකක් දරුණුයි. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ ගමන් නොකර වෙනත් ඒකාධිපති මාර්ගයක ගමන් කිරීමට ආණ්ඩුවට හෝ ඒ බලය හිමි පන්තියට හිතුනොත් එහෙම ඒකට උදව් කරන්න අවශ්‍ය කරන ජාත්‍යන්තර වටපිටාවක් හැදිලා තිබෙනවා. ඒකට අවශ්‍ය කරන දේශීය යාන්ත්‍රණයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක පැත්තකින් හමුදාව අද රාජ්‍යයේ මැදිහත් වෙමින් තිබෙන ඒක දේශීය යාන්ත්‍රණය. ඒතර හමුදාව ආණ්ඩුව සමග හැම විටම ඉන්නවා. බලය තිබෙන පන්තිය සමග හැම විටම ඉන්නවා. අනිත් පැත්තෙන් ජාත්‍යන්තරව අපි චීනයට වඩාත් බර වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරෙන් ඉවත් වෙමින් තිබෙනවා. සා ජනතාව මර්ධනය කරන නෛතික උපක්‍රම නීති පනත් අණ පනත් දැවැන්ත වශයෙන් අපි සම්මත කරන්නට බලාපොරොත්තු වෙනවා සහ සම්මත කරමින් ඉන්නවා. ඒතර මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමට අවශ්‍ය කරන පසුබිම ඒකට අවශ්‍ය කරන වාතාවරණය වසංගතය තුළ හොඳටම තියෙනවා. ඒකයි අපි කියන්නේ මේ මොහොතේ වැඩියෙන් බර දාන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නට විපක්ෂයේ හඬ අවශ්‍යයි අපිට. ඔබ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් තමයි ඡන්දේ කියන එක මැතිවරණයත් පළාත් සභා මැතිවරණයක් ප්‍රාදේශ සභා මැතිවරණයක් දැන් පැවැත්විය යුතු කාලයක්. නමුත් ඒක තාමත් අපිට පේන තෙක් මානෙක නැහැ. ඒ අයිතිවාසිකමත් මිනිසුන් නැති වෙලා නේ. මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩුවට කරපු විශාල චෝදනාවක්නේ පළාත් සභාව කල් දැම්මා කියන එක. ඔව්. සීමා නිර්ණය. හැබැයි උන් කියන සීමා නිර්ණය පනතත් එක්ක තමයි මේක ආවේ කියන්නේ. දැන් 3-2 බලය තිබෙනවා. දැන් සීමා නිර්ණන කොමිසමේ ඒ වාර්තාව ගෙන සම්මත කරගන්න. හරිද? 3-2 බලයක් තියෙනවනේ. ඇයි ඒක කරන්නේ නැත්තේ? මේක හෙට කරන්න පුළුවන් දැන්. හැබැයි ආණ්ඩුව ඒක කරන්නේ නැහැ. ආණ්ඩුව මේකත් භාවිතා කරන භූදේශපාලන සඳහා. ඒක පැත්තකින් ඉන්දියාව ප්‍රෙෂර් එකක් දානවා පළාත් සභාව තියන්න කියලා. හා ඒතොර ආණ්ඩුව ජනතාවට කියන ඉන්දියාවේ බලපෑමටක් මැතිවරණ කරන සූදානම් නැහැ. අපි මේක රට බෙදන්නේ නැහැ වාගේ අදහස් කියනවා. අපි කවුරුත් කියන්නේ රට බෙදන්නේ කියලා. පළාත් සභා නමයක් තියෙනවනේ නේ. පළාත් සභා ටික තියන්න කියලා අපි කියන්නේ. පළාත් සභා තියෙනවා කියන්නේ මේ රට බෙදීමක් හෝ වෙනත් එකක් නෙමෙයි රාජ්‍ය කළමනාකරණය තවදුරටත් වැඩි කරන එක රාජ්‍ය කළමනාකරණය කාර්යක්ෂම කරන එක පළාත් සභා සංශෝධනය කරන්න අවශ්‍ය නම් මේ යෝජනාවත් ගේන්න. ඇතමුන් කියන ඔය දෙකම නැතුවත් රට හොඳට යන්නේ කියලා ඉස්සරහට. ඔව් රට හොඳට යනවා නෙමෙයි රට යනවා ඉතින්. ඒ කියන්නේ රට හොඳට යනවා හෝ නරකට යනවා නෙමෙයි රට යනවනේ. මේක මොන ආණ්ඩුවවත් මේක ආර්ථිකය අවපාතයකට ගමන් කරමින් ණය බරින් වැඩි වෙමින් ඉතින් රට ගමන් කරන හැබැයි මේකේ ප්‍රගතිය මොකක්ද
අපි හැම විටම සාකච්ඡා කළ යුත්තේ දේශපාලනයේ ප්‍රගතිය කුමක්ද කියන එක සම්බන්ධයි. ඒතකොට ආණ්ඩුවක් නිර්මාණය කරගන්නේ හෝ ආණ්ඩුවක් බලෙන් පහ කරන්නේ ඊට වඩා වැඩි දේශපාලන ප්‍රගතියක්. පොලිටිකල් ඩිවලොප්මන්ට් එකක්, පොලිටිකල් ප්‍රෝග්‍රෙස් එකක්. ඒතකොට දේශපාලන විද්‍යාව තුළ මොකක්ද දේශපාලන ප්‍රගතිය විදිහට අපි දකින්නේ? දේශපාලන සංවර්ධන විදිහට අපි දකින්නේ. අපි 72 ඉඳලා අද වෙනකොට ගත්තොත් එහෙම දේශපාලන සංවර්ධන යටින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා වර්තමාන වසංගතය හමුවේ දේශපාලන සංවර්ධන යටින් අපි දැවැන්ත කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. දේශපාලන සංවර්ධනය කියන්නේ ජනතාව වශයෙන්, පුජ්‍යලයන් වශයෙන්, පුජ්‍යලයන්ගේ ස්වායත්තතාවය වැඩි කරමින්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වැඩි කරමින්, ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය වැඩි කරමින්, ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කරමින් ජනතාවට තමන්ගේ ශක්තිය නැගී සිටීමට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් නිර්මාණය කිරීම තමයි දේශපාලන සංවර්ධනය කියලා කියන්නේ. නමුත් අද අපිට පේනවා ජනතාවට තමන්ගේ ශක්තිය නැගී සිටින්නත් බෑ, ස්වාධීන නිර්මාණශීලීත්වයක් ජනතාවට පාවිච්චි කරන්නත් බෑ, ආණ්ඩුව විශාල ව්‍යූහයන් ගණනාවක් නිර්මාණය කරලා තිබෙන ජනතාව මර්ධනය කරන්න, ජනතාව පාලනය කරන්න. කොවිඩ් වසංගතය විසින් ඒ තත්ත්වයන් මත විශාල බලපෑමක් ඇති කරලා තිබෙනවා. රාජ්‍ය ඉතාම නරකාන්දමින් රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට, ආර්ථිකයට සහ සෞඛ්‍යයට සහ විදේශ ප්‍රතිපත්තියට කොවිඩ් වසංගතය දැවැන්ත ඍණාත්මක බලපෑමක් ඇති කරලා තිබෙනවා. හොඳයි, අවසන් වශයෙන් මම ඔබගෙන් එක දෙයක් දැනගන්න කැමතියි. ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක්. කොවිඩ් එකත් එක්ක අපි දන්නවා අවුරුද්දකටත් වැඩි කාලයක් අපි විශ්වවිද්‍යාල පද්ධතිය කඩාන වැටලා තියෙනවා. අපි පාසල් පද්ධතිය පැත්තකින් තියමු. විශ්වවිද්‍යාල පද්ධතිය අවුරුද්දකට එකතු කරන රටට එකතු කරන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඒ පිරිස ආවේ නැත්නම් මේ පද්ධතිය කඩාන වැටෙනවා යම් තැනකදී. තාමත් චෝදනාවකුත් තියෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තැකීමක් කරේ නෑ ආණ්ඩුව කියලා. ඒකේ සැබෑවක් තියෙනවද? මෙහෙමද, ඒකේ පැති දෙකක් තිබෙනවා. එකක් අන්තර්ජාල පහසුකම් නොමැතිව, ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් ලබා නොදී අපි ළමයින්ට ලැප්ටොප් එකක් ලබා දෙන්න බැරුණා ආණ්ඩුවට. නමුත් ආණ්ඩුව සහ මේ ළමයි ඉන්නේ කොළඹ විතරක් නෙමෙයි, ඒ ඉන්න හැම තැනකටම මේ සංඥා නැහැ, දුරකථන පාවිච්චි කිරීමේ පහසුකමක් නැහැ. නමුත් ආණ්ඩුව අපිට දිගින් දිගටම කිව්වා අන්තර්ජාලය මගින් උගන්වන්න. ඉතින් විශ්වවිද්යාල ඔක්කොම ඒක කරා. දැන් උදාහරණයක් විදිහට විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යන දෙපාර්තමේන්තුව අතන අපි අන්තර්ජාලය හරහා විභාග පැවැත්වුවා. එක මොහොතක අපේ කැපැසිටි එක මදි වෙලා අපේ අන්තර්ජාලය කඩා වැටුණා. අපේ වෙබ්සයිට් එක කඩා වැටුණා. නැවත අපි දැවැන්ත උත්සාහයක් යොදලා නැවත ඊමේල් තාක්ෂණය භාවිත කරලා විභාග පැවැත්වුවා අන්තර්ජාල පහසුකම් හරහා. ඉතින් මේ වාගේ තත්ත්වයක් තිබෙන විශ්වවිද්‍යාලවල ඉතින් අතරම් තිබෙන්නේ මේ යටතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නේ. එක තමයි මම ඇහුවේ. දැන් මේක අද ඉවර වෙන දෙයක් නෙමෙයි. අපිට තව අවුරුදු 2-3ක් මේ විදිහට ඉස්සරහට යන්න වෙයි. හැබැයි දැන්වත් ඔබ ඔය කියන යටතල පහසුකම් නොදුන්නොත් අපිට ලබන අවුරුද්දෙත් මේ තත්ත්වෙම උදා වෙයි. පැහැදිලිවම එන්නෙම දැන් අන්තර්ජාලය මගින් ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක වායය අඩු වෙලා තිබෙනවා. මොකද අපි සමහර විශ්වවිද්‍යාල භාවිත කරන නොමිලේ ලබා දෙන සොෆ්ට්වෙයාර්ස්. ඒවා කැපැසිටි එකක් තිබෙනවා. ඒවා යන්න තියෙන කාල සීමාවක් තිබෙනවා. ඒ වගේ යම් කැපැසිටියක් යම් සීමාවක් තිබෙනවා. හැම විශ්වවිද්‍යාලයකටම බැහැ නිවැරදි විධිමත් මෘදුකාංග භාවිතා කරන්නේ. විධිමත් අන්තර්ජාල ක්‍රමයක් භාවිතා කරන්නේ. අනිත් එක මේකට යන වියදම. එක ගෙදරකට සමහර වෙලාවට ළමයි 3 දෙනෙක් ඉන්නවනම් දැන් සමහර දෙමව්පියෝ කියනවා දුරකථන 3ක් ගන්න වෙලා තියෙන කියලා, ස්මාර්ට් ෆෝන්ස් 3ක්. පැහැදිලිවම දැන් ඔක මමගෙත් ඉන්නවා කුඩා දරුවන් දෙදෙනෙක්. දැන් ඒ දෙදෙනාටම අවශ්‍ය වෙලා තියෙන ලැප්ටොප් දෙකක්. ඒකට බැහැ එක කරන්න. ඉතින් එක ලැප්ටොප් එකක් අරන් දීලා තියෙනවා. දෙන්නම් බොහොම අමාරුවෙන් මැනේජ් කරගන්න. ඔව්. සමහර ලාට මේක කැඩුනොත් එම හදන්න තැනක් නැහැ. මේ තියෙන වසංගතය තුළ අපිට කොහෙවත් ගිල්ල එක හදාගන්න. ඉතින් මේ දැවැන්ත අර්බුදයක් තිබෙනවා අන්තර්ජාල පහසුකම් සම්බන්ධයෙන්. ඒතකොට අපේ රාජ්‍යයේ පවතින නොහැකියාවන් ප්‍රදර්ශනය කරන එක ශේෂ්ත්‍රයක් බවට පත් වෙලා තිබෙනවා ICT. අපි ඉස්සර කතා කරා ICT හබ් එකක් හදන්න ලංකාව. නේද? ලෝකයේ තාක්ෂණ මධ්‍යස්ථානයක් කරනවා. හැබැයි අද වෙනකොට අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමාපියන්ට දැවැන්ත වියදමක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. උදේ සිට හවස වෙන තුරු දරුවන් අද ෆෝන් එකක් අතේ තියාගෙන, නැත්නම් කම්පියුටරයක් ඉදිරියේ විශාල අරගලයක් කරනවා නගර ආශ්‍රිත දරුවන්. ඒ වගේම ග්‍රාමීය දරුවන්ට අද සිද්ධ වෙලා තිබෙනවා පාසල් වසන සමය තුළ නිකම්ම ඔවුන්ට අන්තර්ජාල පහසුකම් නැහැ. ඔබ කියන අර සංඥාවන් ලැබෙන්නේ නැහැ. ෆෝන් එකක්, ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්න බෑ. සහ මේ වගේ මිල ගණන් අධිකයි. ඇත්තටම මට හිතෙනවා බදු අඩු කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ. අපි පරිප්පු නැතුව වුණත් කන්නම්.
අඩුගාන ළමයින්ට ස්මාර්ට්ෆෝන් එකේ ගාන අඩු කරලා දුන්නා මම හිතන්නේ ඒක හොඳ වැදගත් ජාතික ප්‍රතිපත්තියක් වෙනවා. පරිප්පු නැතුව මිනිස්සු කයි. සීනි නැතුව මිනිස්සු තේ බොයි. නැත්තම් කෑම කයි. මේව ප්‍රශ්න නෙමෙයි. පොල් තෙල් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. අපිට මොකක් හරි දෙයක් හොයා ගන්න පුළුවන්. අපි කහ නැතුව ජීවත් උනේ. හැබැයි අපිට අංක 1 ප්‍රමුඛතාවය අධ්‍යාපනයේ විය යුතුයි. අංක 1යි කියන්නේ මේ ආණ්ඩුවේ කළමනාකරණ ප්‍රමුඛතාවයන් පිළිබඳව අපි ගැඹුරින් විශ්ලේෂණය කරොත් එහෙම ඒක දැවැන්ත අනාගත අභියෝගතාවයන් රාශියකට රාජ්‍ය මුහුණ දෙනවා. අවුරුදු දෙකක් ළමයින්ට හරියට නිවැරදිව අධ්‍යාපනය ලබා ගන්න බැරිලා තිබෙනවා. පාසල් සහ විශ්වවිද්‍යාල දෙකේම නිවැරදි මම කියන්නේ. විශ්වවිද්‍යාල පරිපාලනයටත් අයිතියක් තියෙනවා ආණ්ඩුවට මේක කියන එක. පැහැදිලිව විශ්වවිද්‍යාල පරිපාලනය මේක ආණ්ඩුවට බල කරන්න ඕන යෝජනා ඉදිරිපත් කරන්න ඕන හරිද කොහොමද අපි ICT පහසුකම් අඩු මිලට ලබා දෙන්නේ ණය දෙනවා කියන එක ප්‍රතික්‍රමයක් නෙමෙයි හරිද අද වෙනකොට මේ ලැප්ටොප් වල මිල දෙගුණ තෙගුණ වෙලා තිබෙනවා ස්මාර්ට් ෆෝන් වල මිල දෙගුණ තෙගුණ වෙලා තිබෙනවා ඒවා ආනයනය කරන්නේ නැහැ රටට තියෙන ඒ වගේ මිල ගණන් වැඩි වෙලා තිබෙනවා මම හිතන්නේ ප්‍රමුඛතාවය අධ්‍යාපනයට දෙන්න ප්‍රමුඛතාවය සෞඛ්‍යයට දෙන්න මෙන්න මේ අංශ දෙක ආරක්ෂා කරගත්තොත් ලංකාවට පුළුවන් තමන්ගේ රාජ්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිවැරදි සහතිකයක් දෙන්න මිනිස්සු ඉගෙන ගත්තේ නැත්නම් ඒ රාජ්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න බෑ මිනිසුන්ගේ සෞඛ්‍ය පිරුණොත් එමේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දෙන්න බෑ ඒ නිසා අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න තිබෙන්නේ දැවැන්ත ජාත්‍යන්තර බලපෑම් චීනයේ බලපෑම් ඉන්දියාවේ බලපෑම් ඇමරිකාවේ බලපෑම් මෙන්න මේ බලපෑම් වලට මුහුණ දෙන්නට අවශ්‍ය මිනිස් සම්පත ආරක්ෂා කරගන්න කියන පණිවිඩය තමයි අපිට ආණ්ඩුවට දෙන්න තියෙන්නේ හොඳයි අපේ කාල වේලාව අවසන් වුණා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට පැමිණිලා අපිත් එක්ක මේ තොරතුරු බෙදා හදා ගැනීම පිළිබඳ බොහොම ස්තුතියි මේ අවසන් වන්නේ සිතිජේ කාලීන සංවාදාත්මක වැඩසටහන අද අපේ ආරාධිතයා ආචාර්ය අතුල සිරි සමරකෝන් මහතා අපි යලිත් මෙවන් වැඩසටහනකින් හමු වුණු තුරු ඔබට සුබ දවසක්